සිනාමුවින් අදත් සැනසුවේ සාමය සතුට රැඳි ලොවේ සුරලියෝ. අපි උදේම ගෙදරින් පිටත් වුණා. මොකද අද ගෙදර එන්න ඕන නිසා කට්ටියම ඒ අතර මොකද තව තැනක් බලන්න යන් කියලා කට්ටිය කතා වුණා. අපේ සිංදු කිය කිය ඕපදුප්ප කියව කියව අපි එන්න පිටත් වුණා. මෙහෙම වුණේ දැන් මං ගෙදර කඩියත් එක්ක දැන් ඉංග්‍රීසි පුරුදු වෙන්න එක දිගට පැයක විතර ඉඳන් දැන් තද්දටම ගෙදරම දැන් ඉංග්‍රීසි කතා කරන මූඩ් එක හිටියේ. ඊට පස්සේ චාමර කෝල් කරනවා මචං කියලා මම WhatsApp වලින් මචං කියලා ඉංග්‍රීසි එක්ක මචං ගෙදරට උරු පෙළලව මං ගිහින් මචං මේක කියලා කියලා විස්තර කැව ඉංග්‍රීසි මොකද කරන්නේ මං කැම්පස් වාසාවක් කියලා තේපුණා. අපේ යාළුවෝ ටික ඇත්තටම හෙනම ජොලි. ගමනක් ගියපුවාම hina වෙලා පණියනවා. මේ ඔක්කොම අපේ අයියගේ යාළුවෝ. අයියගේ යාළුවෝගේ මල්ලි. ඇයි ඉතින් කොල්ල රයිසින රවල් ගපුවාම තියෙන ප්‍රතාපවත් දෙයක් ඔක්කොම තියෙනවා. ලස්සන සීගිරිය පේනවා. එලට පේනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති අපි කොහෙටද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ගොඩ දෙනෙක් දන්නවා මේ තැන. ඔව් අපි ඇවිල්ලා තියෙන සීගිරියට. සීගිරිය නගිනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. පඩි තියනවා මං හිතන්නේ 1000 ගානක් හරි 2000 ගානක් හරි. ඕ තන මහන්සි නම් පඩි 2000 ගානක් වෙනකලා ඉන්නේ. බොරු බොරු හවස් වෙලා. හැබැයි හවසට ගලවන්න ගියපු හොඳයි නැත්නම් දවාලේ අවුල් සරත් එක්ක අපිට ටිකක් කියලා ඉන්න බැරි වෙනවා. මම සීගිරිය ගැන මම කියෝ කරමු. මොකද කැමරාව බැටරිය වුණා. දැන් මම පල්ලෙහාට බහගෙන යන ගමන් ඉන්නේ. කොහොමාරි අපි ගලෙන් බහින්න හදනකොට මගේ ෆෝන් එකේ බැටරිය ඉවර වුණා. ඔයාලට මෙතනින් එහාට නම් ෆූටේජ් මට පෙන්වන්නේ නැහැ. මේ ට්‍රිප් එක තමයි අපි මෙච්චර කල් ගියපු ට්‍රිප් වලින් හොඳම ට්‍රිප් එක කියලා මට කියන්න පුළුවන්. මොකද හරිම සන්තෝෂෙන් ගියපු ගමනක්. කට්ටිය හිනාවෙවි කතා බහ කර කර. හැබැයි මේක කලබලෙන් යන්න උනේ ට්‍රිප් එකක්. මොකද අපි කලින් ප්ලෑන් කරේ නැහැ. මං හිතනවා හැබැයි ගොඩක් ප්ලෑන් කරලා යන ට්‍රිප් වලට වඩා මේ කලබලෙන් යන ට්‍රිප් ගොඩක් සාර්ථකයි කියලා. ඔයාලා මොකද හිතන්නේ ඒ ගැන?